තත්ත්වය ගෝලීය වසංගත තත්ත්වය කවදා ඉවර වෙයිද කියලා දින වකවානුවක් තවමත් ලෝකෙටවත් තීරණය කරන්න බෑ. එහෙම තත්ත්වයකදී අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි අපි කොහොමද රටක් විදිහට විශේෂයෙන් කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ තමයි අපිට ප්‍රධාන වශයෙන් සැලකෙන්නේ. මේ සඳහා ඔබතුමන්ලගේ සෞඛ්‍ය ආරක්ෂිත සූදානම් කොයි විදිහටද පවතින්නේ? මේක ඇත්තටම ඩයිනමික් සිටුේෂන් එකක්. ඩයිනමික් සිටුේෂන් එක කියන්නේ ඊයේ හවස තිබිච්ච තත්ත්ව නෙවෙයි අද උදේ තියෙන්නේ ලෝකයේ WHO results ගත්තාම. මේ අනුව WHO මුළු ලෝකෙටම නීති පනවනවා. ඉතින් එතකොට දැන් අපි ඊයේ කිව්ව නීති නෙවෙයි අද උදේට සමහර විට මම ඊමේල්ස් ටික බැලුවාම අද වෙනස් ඒවා තියෙන්න පුළුවන්. එතකොට අපි ඒක අනුව තමයි අපිට දැන් උදාහරණයකට සභාපතිතුමා කිව්වා වගේ අද අපි තීරණය කරෝතින් රජයේ තීරණයක් ආවොතින් අපි ගුවන්තොටුපළ අරින්න ඕන කියලා අපි වහාම ඒ දැනට තියෙන නීති රීති වලට අනුව තමයි ගුවන්තොටුපළ විවෘත කරන්න ඕන. මේ වෙලාවේ එක ෆ්ලයිට් එකක් අහම පැය 6ක් පමණ කාලයක් යනවා ඒ එන පැසෙන්ජර් කෙනෙක් එළියට එන්න. ප්ලේන් එකෙන් බැස්ස වෙලින් ඉඳලා. මොකද එයාගේ ප්‍රොසෙස් එකක් තියෙනවා. අපිට මේ පැය 6කට ගන්න ගියොතින් අපිට දවසකට ප්ලේන් 4යි ලෑන්ඩ් කරන්න පුළුවන් වෙන්නේ කටුනායකට. මත්තලෑරියත් මත්තලත් 4යි. ඉතින් ඒක මදි වෙනවා. අලුත් ක්‍රියාමාර්ග බලනවා ඒක වැඩි කරගන්න කොහොමද පුළුවන් කියලා. සාමාන්‍යයෙන් වෙනද ඔබතුමා ගුවන්තොටුපළට ගියාම පැයක් ඇතුළතදී ටිකටින් කවුන්ටර් එකේ ඉඳලා ගුවන් යානයට ගියා නම් ඉදිරියේදී ඒක වෙන එකක් නැහැ. මං හිතන්නේ ඊට වඩා වෙලාව යයි. ජනතාව බලාපොරොත්තු වෙන එක ප්‍රශ්නයක් තියෙනවා. කවද්ද අපේ එයාපෝට් එක අරින්නේ? ඒ කියන්නේ ගුවන්තොටුපළ ඇරීම සඳහා වැඩ කරන්න අපි පෑ 12ක් ඇතුළත ලෑස්ති. නමුත් අපි ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අන්තිම කැමැත්ත දෙනකන්. ඒගොල්ලෝ බලනවා කොහොමද මේ එන මගින් පරීක්ෂා කරන්න කියලා. එහෙන් එන්න ප්‍රථමයෙන් පරීක්ෂා කරන මෙහි ආවට පස්සෙත් පරීක්ෂා කරන තමයි තියෙන්නේ බලාපොරොත්තු. නමුත් මේ මොහොතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණයකට ඇවිල්ලා නැහැ. උපදෙස් ලැබිච්ච ඉක්මනින්ම පෑ 12ක් ඇතුළත අපි ලෑස්ති මේ ගුවන්තොටුපළ අරින්න.